லைஃப் கோச் உதயா தேவாமுல்ல சமகின். சுப தவசக் சிரசෙන් හිතන අයට මරු කතාවක් කියන්න. මේ මරු කතාව ඔගොල්ලෝ කොහොම අහලා තියෙනවද? ඊයේ පෙරේද නෙමෙයි පුංචිම පුංචි කාලේ. කතාවක තියෙන මේකයි. යාළුවෝ දෙන්නේ කැලේමැදින් ගමනක් යද්දී වලහෙක් අපු කතාව. දන්නවනේ අන්තිමට මොකද වෙන්නේ? මැරුණා වගේ වුණු යාළුවට මොනෝද කියලා වලහ යනවලුනේ යන්න. දැන් අර ගහට නැගපු යාළුවා දැඩි පිටි ගාලා බැහැගෙන ඇවිත් අර මැරුණා වගේ හිටපු යාළුවගෙන් අහනවලු, යාළුවේ යාළුවේ වලහ මොකද කිව්වේ කියලා. කතාවේ අන්තිමට ටීචර් අපිට මොකද කිව්වේ? විපතේදී දාල යන යාළුවන්ව ආශ්‍රය කරන්න එපා කියලා නේද කිව්වේ? ආ ප්ලීස් සිරසෙන් හිතන ඔබ නම් ඒ කතාව එහෙම්මම ඔළුවට බස්ස ගන්න එපා. දැන් බස්සලන තියෙන්නේ, දැන් ගස්සල එලියට දාන්න ඕන. බලන්න පුළුවන්ද ගස්සල එලියට දාන්න කියලා? මේ යාළුව දෙන්නගේ යාළුකමේ කිසිම අඩුවක් මට නම් නැහැ. මේ කතාව ලියපු අඥාත කතෘවරයාට ඕනුනේ මම මේ කියන කතාව කියලාද, ටීචර් කියපු කතාව කියලාද? ඔබට හිතෙන්න බලන්නකෝ. යාළුව දෙන්නගේ තිබුණේ වෙන වෙනස් දක්ෂතා දෙකක්. ගස් නගින්න දන්න යාළුවා ඒ දක්ෂතාවෙන් ගහට නැගලා බේරුණා. ගස් නගින්න දන්නේ නැති යාළුවා හැබැයි සත්තු ගැන හොඳට දන්න යාළුවා එතනම බිම මැරුණා වගේ වැටිලා ඉඳලා බේරුණා. ඒ කිව්වේ මැරුණා වගේ හිටපු යාළුවා ගස් නගින්න දන්නේ නැහැ, හැබැයි සත්තුන්ගේ චර්යාවන් ගැන, ඒගොල්ලෝ කන බොන දේවල් ගැන හොඳට දන්නවා. ඉතින් එයා දන්නවා වලස්සු මල කුණු කන්නේ නැහැ කියලා. අන්න ඒකයි එයා මැරුණා වගේ හිටියේ. තේරුණාද වැඩි? දරුවාට මේ කතාව මෙන්න මේ විදිහට කියලා දෙන්න. එතකොටයි ඔබේ දරුවා අනිකගේ අඩුපාඩු හොයනවා වෙනුවට තමන්ගේ පන්තිය තමන්ගෙත් එකට ඉන්න අල්ලපු ගෙදර අයගේ අඩුපාඩු හොයනවා වෙනුවට ඒ කෙනාගේ හැකියාව දක්ෂතාවය තේරුම් ගන්නේ සිරසගිත. ඒ ලයිෆ් කෝච් උදයා දේවාමුල්ල මහතා.